You the news from around Sri Lanka and across the globe. Coming to you live from the Newsfirst studios in Colombo. This is the news at 10. අපේ යතේ නෙවෙයි ඡන්දේ දෙවීමේ බෝලේදී. එක සම්පූර්ණම පළාත් පාලන අමාත්‍යාංශයේ සතු තියෙන මම කවදාවත් බෝලේ පාස් කරලා නැහැ. සීමා නිර්ණ අභියාචනා ක්‍රියාදාමය පුළුවන් තරම් ඉක්මනට මම කටයුතු කරනවා. දැන් තියෙන්නේ පන්දුව අමතිතුමා ගාව. දියවන්නාවේ අමතිතුමාට එවලා තියෙනවා පන්දුව. මම බෝලේ අතකග හිටියේ නෑ. මම කරේ ජනතාවට ඡන්දයක් කිරීමට අවශ්‍ය කරන වාතාවරණය සැකසීම. පැතිරිමනන්තික මැතිවරණ පිච්චකේ සෙල්ලම් කරන්න ඕන පන්දුව තීරණ කාගාවද? හැබැයි මායා, ඒ ගැන තාම කාටවත් ස්ථිර උත්තරයක් නම් නැහැ. පන්දුව ගැන කතා තවමත් එහෙට මෙහෙට පාස් වෙනවා. ඔව් එහෙම පසුබිමක අපි සූදානම් අදත් රාත්‍රියේ 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ආරම්භ කරන්න මුලින්ම යොමුමු ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඩ වෙත. മന്ത്രി විමල්ගේ බෝම්බ කතාව ගැන පක්ෂය මත දෙකක. පක්ෂ දේශපාලන මණ්ඩලයේ හිටිය ස්ථාවරයේ අත්නෝමතික ප්‍රජාතන්ත්‍ර විරෝධීව තමයි ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන. ඇමති රිෂාඩ්ට රාජ්‍ය ඇමති රංගි බණ්ඩාරගෙන් චෝදනා. යහපාලනය තුල මේ ඉඳගෙන තාමත් කැලෑ කපපු එක හොර වැඩ කරනවා. විවස්ථාවට එරෙහිවත් GMOA අරගලයකට සැරසෙයි. මේගොල්ලෝ දවල් මිකෙල් රෑ ඩැනියෙල් මේ චිත්‍රපටිය රඟපාන්නේ. ඉංජිනේරුවකු නොමැති කමින් ගඳ ගහන මාතර බස් නැවතුම. මේ බාත්รูම් එක මේ උතුරල යන ගඳ ඉවස ගන්න බෑ. මිනිස්සු නාහය වහගෙන එන්නේ මෙතන. වැවේ ජලය නැතිව වැසි අපේක්ෂාවෙන් දෙවියන් යදින මොහාරියේ ජනතාවගේ කතාවයි මේ. පස්වහන් දහදකට දිගහත් කාලයකට මතු බොහෝ කාලයකට බලතෙද පවතින්නා වූ තුන් අයනායක හාමුදුරුවේ ගොවහන්තේ අයෝත්‍යයට කලාගම් පාලොත්පත්තුවට වන්නේ අප්පත්තුවට දිගාරාණ මොගුවට කල්මල්ල අම්මඩු වලට තනි බුට්ටියට තත් මුට්ටි තුනේ කිරිමැඩිල්ල තිහතේ කිරිමැඩිල්ලට දේවන පීතිස්ස රජ සමයේ මොහොරිය ගල් කුලිය ලිහිණි ගිරිය රජමහා විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් මෙම කම්පියසේ ඉතිහාසය ලියවෙනවා. එදා පටන් තවමත් පාරම්පරිකව පුද සත්කාර ලබන මේ අයනායක දෙවියන්ගේ දේවාලය මොහොරිය ගැමියන්ගේ කෘෂිකාර්මික මෙන්ම එදින්දා ජන ජීවිතය සමගද දැඩි ලෙස බැඳී තිබෙනවා. සාමාන්‍යයෙන් වැවට වතුර ආවට පස්සේ අපි දේවාලෙට අපි එනවා. කුඹුරු කරන්න කන්න රැස්වීම තිබ්බට පස්සේ දේවාලෙට එනවා. දේවාලෙට ඇවිදින් අපි පොල් ගෙඩියක් උඩ තියලා දෙවියන්ට කන්නලා කියනවා මේ සැරේ අපිට ගොවිතැන්පත් හරියට සරුසාර කරගන්න අපිට පිහිට වෙන්න කියලා. මේ වැවෙන් පවුල් 500ක් විතර ජීවත් වෙනවා. නමුත් අපි හරකුණ්ඩ වතුර දුන්නේ අපේ මේ ගොවි මාතුරු හරක් හදන අය මේ සල්ලි වලට වතුර ඇදලා ඈතින් වතුර ඇදලා තමයි හරකුණ්ඩ වතුර දුන්නේ. දැනට මේ වෙනකොට වතුර ප්‍රශ්නේ නිසා හරිම දුෂ්කරතාවයක දැන් මේ ගමෙත් ඉන්නවා. දැනට වකුගඩු රෝගේ හැදිච්ච පවුල් දෙක තුනක්ම ඉන්නවා. වැව් චලියෙන් අස්වැත්තෝ කුඹුරු වලින් ලබාගත් අස්වැන්නෙන් නිම වූ කිරි ආහාර පූජාවක් අනුරාධපුරය වෙත ඔවුන් රැගෙන යනවා. නමුත් ජලය නොමැතිව කන්න හතරම පාළුව ගිය තැන මොහුරිය ගමේ බත සරිකල ගොවියන්ට සිදු වැද්දේ කුලි රස්සා සොයා ගැනීමටයි. රජ කල නිම වූ මොහුරිය වැවේ සොරුවට අද අත්වැති ඉරණමයි මේ පලාතෝට ගම් අතර. නමුත් අපට වර්ෂණ එහාට නෑ. දැන් කන්න හතරකින් මේ පාළුවේ ගේවල් දොරවල් වල වී අටයක් නෑ. මේ වැව දැන් ගොඩ වෙලා තියෙන්නේ. ඉතින් මේ හොරව්ව වැවක තියෙන්න ඕන හොරව්වට වැඩිය පල්ලහෙන් දැල මට්ටම. ඒ කාලේ තිබුණේ ඒ විදිහට. නමුත් දැන් තියෙන්නේ මේ විදිහට. හොරව්වට වැඩිය වැවසයි. ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තයේ පිළිබඳව ලොවක් පුදුම වත්ති. ඒ වාරි තාක්ෂණය රැකගන්නට අප සමත් නොවීම මොනතරම් අභාග්‍ය සම්පන්නද? මේ මිනිසුන්ගේ දුකටපත් වූ ජීවිත වෙනස් වන්නේ කවදද? වෙනස් කරන්නේ කවුරුන්ද? යම් කිසි අට වර්ගයක් පොළවට දාලා බලාගෙන ඉන්නවා අහස දිහා. වැහි කල් ගලා ගහගෙන යනවා. අපි අද වහයි හෙට වහයි කියලා බලාපොරොත්තු තියන්නේ. නමුත් වහින්නේ නැහැ. දැන් අපිට නම් සෑහෙන අපි දැන් යන්න
ලෑස්ති වෙලා ඉන්න අය. නමුත් දරුවන්ට මොනුරන්ට මේක මහා සම්පතක්නේ. හිට අප ඔබ හමුවන්නේ මොහොරිය ගමේ අප ඔබ වෙතගෙන එන අවසන් කතාව සමගයි. ගම් මැද්දෙන් යථාර්ථයක් බවට පත් වූ බලංගොඩ මැද්දකන්ද පඩිපෙළ සහිත කොන්ක්‍රීට් මාර්ගය ඔක්තෝබර් මාස 29 වෙනි ඉරුදින සුබ මොහොතින් ජනතා අයිතියට පත් කරන වගයි. ගම් මැද්ද ඔබ වෙනුවෙන් තවදුරටත් ඉදිරියට. මල් වීරවංශ මන්ත්‍රීතුමා කිව්ව බෝම්බ කතාව දැන් එතුමාගේ පක්ෂය දෙකඩ වෙන්නත් හේතුවක් වෙලා. මේ බෝම්බ කතාව ගැන පක්ෂයේ නියෝජිතයින් දෙදෙනෙක් පළ කළ පරස්පර කතා. අපි එකිනෙකා මරාගන්න තැනකට මේ ජාතිය තල්ලු කරන්න හදන පාර්ලිමේන්තුවක් මේ පොළවේ තියෙන්න ඕනේ නැහැ. ඒක මකබෑ වෙන්න ඕන. ඒ පාර්ලිමේන්තුවට වැහි නැති වෙන වැටෙන්න ඕන. උල්කාපාත වැටලා ඒක සුනුයි සුනු වෙලා යන්න ඕන. පක්ෂ දේශපාලන මණ්ඩලයේ හිටිය ස්ථාවරය එනෝ තමයි. විමල් විරෝධ සොදරයා, මේ අපේ රටේ මේ පාර්ලිමේන්තුව අතාර්ථික කරන මේ නව ව්‍යවස්ථා සංශෝධනය වැළැක්වීම වෙනුවෙන් ගත හැකි හැම පියවරක්ම ගන්නවා. අපේ ජයන්ත සමරීර මන්ත්‍රීතුමා උදෑසන මට කතා කරා. කතා කරලා කිව්වා ඔබ කරපු ප්‍රකාශයට විරුද්ධව අපිට මාධ්‍ය සාකච්ඡාවක් කරලා කරුණු දක්වන්න ඕන. මේ අපිට තේරෙන්න පුළුවන් විදිහට කොහොමද උත්තර දෙන්නේ කියලා. මම කිව්වා මට බේරෙන්න දෙයක් නැහැනේ. ඔයාලා ඊමාව දේශපාලන මණ්ඩලයේ තීන්දු කළ ජාතික සංවිධායකමෙන් අයින් කරානේ. අත්තනෝමතික ප්‍රජාතන්ත්‍ර විරෝධීව තමයි ජාතික නිදහස් පුරවුණේ දේශපාලනය ගැන. මන්ත්‍රීතුමාගේ බෝම්බ කතාව ගැන දේශපාලන වේදිකාවේ පළ වුණු තවත් අදහස් කීපයක් මේ. අඩුම තරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයවත් පාස් වීම සමත් වීම අනිවාර්ය කළ යුතුයයි යන්න නැවත නැවතත් සනාථ කරනවා විමල් වීරවංශ මහත්මයා වැනි අයගේ ප්‍රකාශන. අර මේ බොල්ල විරුවට හඳ වැටෙන්නේ නැහැ කියලා කතාවක් තියෙනවානේ. ඒ වගේ විමල් වීරවංශ කියන්නේ පාර්ලිමේන්තුවට බෝම්බයක් තියා මේ කොහරි අර මේ ඩප්පියක්වත් ගහගන්න හැකියාවක් තියෙන මිනිහෙක් නෙවෙයි. අතීතයේත් ඉතින් අර ඔය ඒගොල්ලෝ හිටපු ජනතා විමුක්ති පෙරමුණේ දිවි පුදපු කට්ටිය හිටියා. විමල් වීරවංශලා හැංගි හැංගි පඳුරුවස්සරින් ගපු කට්ටිය. කට ඇරියොත් දේශප්‍රේමී. එහුව එක ගිහිල්ලා කියන පාර්ලිමේන්තුවට උඩින් ගිහිල්ලා බෝම්බ දානවලු. පාර්ලිමේන්තුවට මුලින්ම බෝම්බ ගැහුවෙත් මේගොල්ලෝ. 71 ත් මිනි මැරුවා. 88 89 ත් මිනි මැරුවා. ලේ නැතුව ඉන්න බෑ. ඩ්‍රැකියුලාලා. එතුමා නොදුනුවත්වම එතුමාගේ ඇඟේ තිබ්බ ක්‍රූරත්වය එළියට ආවා. ඒ ජානවල තියෙන දෙයක් අර කොටියාගේ කුලි මාරු වෙන්නේ නැහැ නේ කැලේ මාරුනාට. ඒ නිසා එළියට ආපිලා තමයි කිව්වේ බෝම්බ ගහන්න ඕනේ කියලා. ඒක මට කියන්න තියෙන්නේ විවල් වේදවංශ උන්නහේ මේ කියන්නේ අඩු ගන්න මේ පිටරසකට යවන්න හොඳ නැහැ. ට්‍රේන් එකක ගියොත් ට්‍රේන් එකල බෝම්බ ගහන්න පුළුවන් ඒ සයිසකේ පුද්දලේ. පිටරසක මං හිතන්නේ මේ මිනිහා වැද්ද ගන්න හේකුත් නැහැ. කැලේ මාරුනාට කොටියාගේ පුල්ලි එහෙමනේ තියෙන්නේ. අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ක්‍රියාකලාපය අද රාජ්‍යමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ විවේචනයට ලක් වුණා. පෙරේද පළමුදාව ගිය සතියේ ගිහිල්ලා ඉවරලා වනාතවිල්ලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශ සම්වර්ධන කමිටු තිබ්බ. ග්‍රාමසේ අවසන් 17ක් තියෙනවා වනාතවිල්ලේ ප්‍රාදේශීය ලේකම් දුමියට. කර්මතහ වාණිජ කටයුතු අමාත්‍යංශයෙන් ලයිස්තුව ඇවිල්ලා තිනවා. ග්‍රාමසේ අවසන් දෙක විතර පුද්ගලයන්ගේ නල් ලයිස්තුවක් දාලා. රුපියල් 15000 ඉඳලා රුපියල් 40000 දක්වා පුද්ගලව ආධාර කරගෙන කාර්තී වෝල්ටයි ඉස්මයිල්පුරම් වෝල්ටයි විතරයි. යහපාලනේ තුල මේ ඉඳගෙන තාමත් හොර වැඩ කරපු එක හොර වැඩ කරනවා. කැලෑ කපපු එක හොර වැඩ කරනවා. අරක ඉඳගෙන හොරකම් ගෙරුවා. මේක ඉඳලා හොර වැඩ කරනවා. ජාතිවාදී වැඩ කරනවා. යෝජිත නව ව්‍යවස්ථාව තුළ රාජ්‍ය සේවයේ බොහෝ අංශ විමධ්‍යගත වන බව පවසමින් අද වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. දැන් බලය විමධ්‍යගත කරද්දී ව්‍යවස්ථාවේ කාගෙන් අහලද කරේ? අපි ඉන්නේ අනිත් එක රාජ්‍ය සේවයේ. එතකොට මේ වගේ වෙනසක් කරනවා නම් පාර්ශව කරුව හැටියට අපෙන් විමසිය යුතුයි. එහෙම විමසීමක් නොකළ හින්දා තමයි රජයේ වෛද්‍යනානික සංගම 1999 නතර නොකරන දීපව්‍යාප්ත වෘත්ති සමිති ක්‍රියාමාර්ගයකට යෙදුනේ. අපි අහනවා මේ අවස්ථාවේ මේ කරන ව්‍යවස්ථා සංශෝධන නීතිත්‍ය සංගමේ දන්නේ නැත්නම් ඉංජිනේරු මහත්වරු දන්නේ නැත්නම් කාගේ අවශ්‍යතාවයක්ද මේ කරන්නේ? මේක දේශපාලඥයන්ට අයිති දෙයක් නෙමෙයි. මේක අපේ හැම පුරවැසියටම අයිති දෙයක්. මේ කාරණා සම්බන්ධයෙන් අපේ අදහස් විමසීමක් නොකළොත් අපිත් ඒ සඳහා නොපැකිල අවශ්‍ය කරන ක්‍රියාමාර්ගයකට යන්න පැකිලෙන්නේ නැහැ.
The GMOA strikes were no different. GMO එක strike කරන එක හරියට O-level A-level විභාගයට මාසයක් තියලා ගුරුරු strike කරනවා වගේ වැඩක්. කෙටියෙන්ම කියනවා නම් මම කියන්න හදන්නේ ඔබලගේ ක්‍රියාකාරකම් වලින් පීඩා විඳින්නේ ඔබේ ප්‍රශ්නවලට වග කියන අය නෙමෙයි. ඔබට පුළුවන් නම් මේ දේශපාලඥයන්ට බෙහෙත් කිරීම ප්‍රතික්ෂේප කරන්න, කැබිනට් ඇමතිවරුන්ට බෙහෙත් කිරීම ප්‍රතික්ෂේප කරන්න. ඒත් ඒක එච්චර හරියන එකක් නැහැ. මොකද බොහෝ දේශපාලකයෝ බෙහෙත් ගන්න පිටරට යන නිසා. Because many of them anyway go overseas for medical treatment. මම හිතන්නේ මේගොල්ලෝ දවල් මිගෙල් රෑ ඩැනියෙල් මේ චිත්‍රපටිය රඟපාන්නේ. ඉතින් ඒක නිසා අපිට පැහැදිලි නෑ ඇයි මේ අය කියන්නේ මේ විවස්ථාව ගැන කතා කරන්නේ විවස්ථාවක් හදන්න නැතුව. විවස්ථාවක් තාම හදලා නෑ. මේ දැන් මේ අදහස් විමසීමක් විතරයි. මේගොල්ලොන්ට එකඟ වෙන්න හරි විරුද්ධ වෙන්න හරි අපි විවස්ථාවක් හදන්න බෑ. විවස්ථාවක් හදලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසමින් බ්‍රිතාන්‍ය ජාතිකයෙකු පරීක්ෂා කිරීමේ සිද්ධියට අදාළව මෝටර් රථයක් සහ සැකකරුවන් 3 දෙනෙකු අද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර වාහනේ රියදුරු සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස ව්‍යාජව පෙනී සිටි 2 දෙනාද ඇතුළත්. මෙහි මහමොලකරු වෑන්වතේ රියදුරු බවද මෙවන විට අනාවරණ වී තිබෙනවා. Get out! Listen, guys, we've been stopped in the middle of the street. I don't know where we are. Okay, what's happening now? It's police. We got information that there's a transporting cocaine. Transporting what? Cocaine. Okay. No problem. Okay, no problem. The registration plate, guys. I don't know what's going on. Where's your ID? Can I see your ID? Excuse me, can I see your ID? You're saying I'm taking cocaine? No. Show me ID. No, I'm not going anywhere without ID. Police in there? No, CID. Huh? So where's your ID? I don't want to see for you. Pardon? Because you're not Sri Lankan. I want to see Sri Lankan, my ID. Check. Sir, put again. No, sir. Even sir, searching. No. No ID, no search. No. Sir. Don't get ID, then you can come and search. Sorry. I thought, listen. No. මේ තිබෙන බරපතල තත්ත්වය තමයි අපේ රටට පැමිණෙන විදේශිකයන්ට මෙලෙස බලපෑම් ඉල්ල කරන කල්ලි අපේ රටේ සිටිනවාද? ඇඩම් කෙල්විට මෙලෙස බලපෑම් කළේ කවුද? Newsfirst අපි මේ පිළිබඳව විමසිල්ල. ස්මාර්ට් කාඩ් හෙවත් සුහුරු කාඩ් පත ලෙස හඳුන්වන නව හැඳුනුම් පද අද නිකුත් කෙරුණා. සුහුරු කාඩ්පත ලෙස හඳුන්වන මෙම නව ජාතික හැඳුනුම් පත අද මුල්වරට එක් දින සේවාව යටතේ ලබා දුන්නේ අභ්‍යන්තර කටයුතු වෛම සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ස්විනාවෙන් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. මෙම අවස්ථාවට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් වියානි ගුණතිලක මහතාද සහභාගී වුණා. මෙරට සියලු පුරවැසියන් වෙනුවෙන් නව හැඳුනුම් පත 2018 වසරේදී නිකුත් කිරීමට නියමිතයි. 2016 පටන් ගත්තු ආරම්භය අනිවාර්යයෙන්ම 2016 ජූනි මාස 16 වෙනිදා තමයි අපිට පුළුවන්කම ඇති වුණේ ඩෙබිට් කාඩ් එක විශේෂයෙන්ම රෙගුලාසි සම්මත කරගෙන මේක පාර්ලිමේන්තුවේ අවසාන තීන්දුව ගන්න පුළුවන් වුණා. මේ කාඩ් හද දිහා බලපුවාම එදාට වඩා ලොකු වෙනසක්. 1972 අපිට ලබා ගන්න පුළුවන් කාඩ් එකට වඩා ඉතාම පුංචි කාඩ් එකක් පර්ස් එකේ දාගෙන යන්න පුළුවන් විදියට සකස් කරලා ඒ කාඩ් පෙතට තවත් බොහෝ දේවල් ඉදිරි කාඩ් වල ඉන්සර්ට් අතුගත කිරීමට හැකිවන පරිදි මේක දමලා තියෙනවා. වයස 15 සම්පූර්ණ කළ ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට මෙම හඳුනුම්පත ලබා ගත හැකි අතර වසර 10කට වරක් ඒ යාවත් කාලීන කළ යුතුයි. වයස අවුරුදු 40 පසු කළ අයෙකු නම් සිය සුහුරු කාඩ්පත එසේ යාවත් කාලීන කළ යුතු වන්නේ නැහැ. හැඳුනුම්පත් ලාභියාගේ ඉංග්‍රීසි සලකුණු, ඡායාරූපය සහ ජීවතත්ත්ව මෙන්ම රුධිර ගණයේද හැඳුනුම්පතට ඇතුළත් කරනවා. පුද්ගලික ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කළේ ඡන්දය ලබා දීම, බැංකු කටයුතු, රියදුරු බලපත්‍ර, විදේශ ගමන් බලපත්‍ර, රක්ෂණ ආදී කටයුතු සඳහා දත්ත හුවමාරු පද්ධතියක් ඔස්සේ සම්බන්ධ කිරීම තුළින් හැඳුනුම්පත් නොමැති වුවද සේවා ලබා ගත හැකි බවයි. නව හැඳුනුම්පත පෙර පැවති හැඳුනුම්පතට වඩා ප්‍රමාණයෙන් කුඩා වන අතර භාෂාත්‍රයෙන්ම තොරතුරු ඇතුළත්. ලබන වසරේ සිට පළාත් මට්ටමින් ශාඛා පිහිටුවා නව ජාතික හැඳුනුම්පත් ලබා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සේවකයින් අද දහවල් එකවරම ආයතනයෙන් පිටතට පැමිණියා. මීට හේතු වූයේ කුමක්ද? මේ පිළිබඳ වාර්තාවක්. නරහින් පිට නාවන ප්‍රදේශයේ පිහිටි මෙම සිව් මහල් ගොඩනැගිල්ලේ ස්ථාපිත කර ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවයි. මෙහි සේවය කරන සේවකයින් ගණන 175ක්. අද උදෑසන 10ට පමණ මෙහි සේවකයින් එකවරම ගොඩනැගිල්ලෙන් පිටතට පැමිණියා. ඒ ඊයේ ගොඩනැගිල්ලේ විදුරු දෙදරීමක් සිදුවීමත්
අදුදැසන විදුලි සෝපානය ක්‍රියාවිරහිත වීමත් හේතුවෙන් මෙය මේ සේවකයින්ට බියගෙනෙන කරුණක් බවට පත්වන්නේ මෙම ගොඩනැගිල්ල අනතුරුදායක බවට ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අනතුරු අඟවා ඇති බවට සේවකයින් දැනුවත්ව සිටීමයි. ලිස්ට් එක ළඟම ටයිල් ටික විතර පුපුරලා දෙන්නේ. පුද්ගලයෙකුගෙන් බදු පදනම මත ලබාගෙන ඇති මෙම ගොඩනැගිල්ලට මේ වසරේ අවසානයේ තෙක් බදු මුදල් ගෙවා ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. මේ පිළිබඳ අපජාතක ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් කළ විමසීමකදී අදාළ ගොඩනැගිල්ල පිළිබඳව මේ වන විටත් පරීක්ෂණයක් සිදුවෙමින් පවතින බව ඔවුන් තහවුරු කළා. මාතර ප්‍රධාන බස් නැවතුම්පලේ මලාප වාහන පද්ධතිය උතුරා යාම නිසා මේ දිනවල මාතර නගරයට යන එන ජනතාව අපහසුතාවට පත් වෙමින් සිටිනවා. දිනකට දහස් සංඛ්‍යාත ජනතාවක් භාවිත කරන මාතර ප්‍රධාන බස් නැවතුම්පලේ මලාප වාහන පද්ධතිය උතුරා යාම නිසා අවට දැඩි දුර්ගන්ධයක් පැතිරෙමින් පවතිනවා. මෙතන මේ කෑම කඩක් තියෙනවා, වැසිකිළි උතුරලා මේ කාණු පද්ධතියත් මෙතනින් තමයි ගලාගෙන එන්නේ. මෙතන මිනිස්සු 9000ක් යන තැන මේ බාත්รูම් එක මේ උතුරල යන ගඳ ඉවස ගන්න බෑ. මිනිස්සු නාහය වහගෙන එන්නේ මෙතන. මේ නගරයේ මැද තියෙන මේ වගේ ස්ථානයක් නිසිලෙස නඩත්තු කිරීම මේ මං හිතන්නේ නිලධාරීන්ගේ මීට වඩා අවධානය යොමු යුතුයි. මේ පිළිබඳව අප මාතර මහනගර සභාවේ නාගරික කොමසාරිස්වරයාගෙන්ද විමසීමක් කළා. වැසිකිළි පද්ධතිය භාවිතා කරන ප්‍රමාණයට ගැළපෙන නව පල්දෝරු පද්ධතියක් ඉදිකිරීම තමයි මේ ගැටලුවට තියෙන විසඳුම. ඇත්තටම ඒ ගැටලුව විසඳගන්න අපිත් කැමැත්තක් තියෙනවා. ඒ සඳහා නගර සභාවට මුදලක් වෙන් කිරීමේ හැකියාවක් තියෙනවා. හැබැයි ගැටලුව තියෙන්නේ දීර්ඝ කාලයක් මේ මහනගර සභාවේ නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ කටයුතු වෙනුවෙන් නාගරික ඉංජිනේරුවරයෙක් අපිට නැහැ. හලාවත අඹකඳබිල ග්‍රාමයේ මහා පරිමාණ වැලි කැපීමට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගෙනමින් අද ප්‍රදේශයේ කළු කොඩි ඇද දමා තිබුණා. වසර 7කට ආසන්න කාලයක සිට මේ ප්‍රදේශයේ මහා පරිමාණ ලෙස වැලි කැපීම සිදුවන අතර මේ හේතුවෙන් ප්‍රදේශයේ ජල මූලාශ්‍ර රසක් විනාශ වී ඇතැයි ප්‍රදේශවාසීන් පවසනවා. මීට විරෝධය පළ කරමින් පසුගියදා ප්‍රදේශයේ පෝස්ටර් අලවා තිබුණා. එම පෝස්ටර් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර මහතාගේ පුත්‍රයා ඇතුළු ආධාරකරුවන් ඉරාදැමූ බවට චෝදනා කරමින් ප්‍රදේශවාසීන් ඔවුන්ව ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයේ රඳවා ගැනීමට පියවර ගත්තා. අනතුරුව එම ස්ථානයට පැමිණි මන්ත්‍රීවරයා ඔවුන් මුදාගත් බව අප වාර්තාකරු සඳහන් කළා. මන්ත්‍රීතුමා පරිශ්‍ර වචනයෙන් දැනවැදුනා. එයාගේ ලොකු පුතාටත් ගැහුවා මොන හරි අවස්ථාවක් නිසා අවසානයේදී මොකද්ද වෙන්න ඕන මං කිව්වා අපිට කිසිම දෙයක් වෙන්න අවශ්‍ය නැහැ. අපිට අවශ්‍ය මේ වැලි කපන එක නවත්ත ගන්න විතරයි. ඔවිත වෙන මොකුත් ප්‍රශ්නයක් නැහැ. තාත්විකවත් අපිට පෞද්ගලික ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. මේ පිළිබඳව අපකල විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර මහතා පැවසුවේ තම නිවස ඉදිරිපිට පෝස්ටර් අලවමින් සිටි පිරිසක් ලුහුබැඳීමට තම ආධාරකරුවන් කටයුතු කර ඇති බවයි. එම ලුහුබැඳි ආධාරකරුවන්ව ගම්වැසියන් සිය බාහිරයටගෙන තිබූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සැමට සහන වැඩසටහනේ තවත් අදියරක් අද ක්‍රියාත්මක කෙරුණා. සැමට සහන වැඩසටහන යටතේ අද ලුණුගම්වෙහෙර මහ අරුක්ගම්මාර දකුණ ඉවුර පිටවාන පාලම ඉදිකිරීමට මෙලෙස මුල්ගල තිබුණා. අද රට පුරාවටම අපේ විරුද්ධවාදීන් මහා කටකතා රැල්ලක් ක්‍රියාත්මක කරගෙන යනවා. මේ කටකතා රැල්ල තුළින් මේ අය උත්සාහ කරන්නේ රටේ ජනතාව නොමග යවලා, රටේ ජනතාව මංමුලා කරවලා කෙසේ හෝ රාජ්‍ය බලය ලබාගෙන තමන් ගත කරපු සුරසැප ජීවිතය නැවතත් කලක් දිනා ගැනීම. මිත්‍රවරුනි, පැහැදිලිව මම ඔබලට කියන්නට කැමතියි, රටේ ආරක්ෂාව වෙනුවෙන් අපි රජයක් හැටියට ශක්තිමත්ව පෙනී සිටින්න. රටේ එකමුතු භාවය වෙනුවෙන් රජයක් හැටියට අපි ශක්තිමත්ව පෙනී සිටින්න. හදුගල ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ අභිරවයෙන් ඉදිකළ පිය සමරු චෛත්‍යයේ කොත් වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය අද පස්වරුවේ පැවැත්වුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා හා හේමා ප්‍රේමදාස මහත්මියගේ ප්‍රධානත්වයෙන්. අමාත්‍යවරයාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදිකළ මෙම චෛත්‍යයේ උස අඩි 61ක්. ලංකා පැක් ජාතන්තර ප්‍රදර්ශනයේ 2017 අද විශේෂ කාර්යභාර අමාත්‍ය ආචාර්ය සරත් අමුරුගම මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.
බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ කෙරෙන ප්‍රදර්ශනය හිර සහානින්ද අද පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා ඇසුරුම් ආයතනය මගින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබෙනවා. මෙරට ඇසුරුම් කරනයේ ප්‍රමුඛතම සමාගමක් වන සීමා සහිත කැපිටල් මහරජා සංවිධානයට අයත් ටෆ්ලයින් සමාගමේ වෙළඳ කුටියක්ද ප්‍රදර්ශනයට එක් කර තිබෙනවා. අපි දන්නවා හම්බන්තොට වරාය පිළිබඳව එය ළඟදීම අපනයන සංවර්ධන කලාපයක් බවට පත්වේවි. ඒ වගේම අපි බලාපොරොත්තු වනවා අවම වශයෙන් නව කර්මාන්ත ශාලා 300ක් පමණ ඒ ආශ්‍රිතව ස්ථාපිත කරන්න. එමෙන්ම අනිත් දේවලුත් අපිට ප්‍රයෝජනවත් වේවි. උදාහරණයක් විදිහට කියනවා නම් ඇසුරුම් ක්ෂේත්‍රයට ලැබිලා තිබෙන GSP Plus සහනය වගේ දේවල්. GSP Plus. All need. කිරියස් වනු මිල්කෝ සමාගමට ලබා දීම වෙනුවෙන් මුදල් නොලැබී ගුවින්පත්ව සිටි අපහසුතාවය පිළිබඳව නිවුස් ෆස්ට් පසුගිය දිනවල තොරතුරු වාර්තා කළා. මහියගනේ කිරි ගොවීන් පැවසුවේ මේ වන විට ගැටලුවට විසඳුම් ලැබී ඇති බවයි. කිරි ගොවිය හැටියට අපි සෑහෙන අරගලයක් කරා අපිට මේ කිරි ගොවියන් සඳහා මුදල් ලබා ගැනීමට. හැබැයි මේ මුදල් ලැබ ගැනීම සඳහා සිරස ආයතනයේ ගොඩක් මහන්සි වුණා. මේ මහන්සියේ ප්‍රතිඵලයක් හැටියට අපිට මේ කිරිගොවින්ට සියලුම දෙනාට මුදල් ලැබිලා තියෙනවා, බැංකුවලට මුදල් ලැබලා තියෙනවා. ඒ නිසා අපි සිරසට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ කරපු උපකාරයට. කිරිගොවින් හැටියට අපිට එන්න තිබුණු මුදල් බැංකුවට ලැබිලා තියෙනවා. ඒ නිසා සිරස ආයතනයට බොහොම ස්තුතියි. අපේ අම්මලා තාත්තලා ගොඩක් දුක් වුණා මේ කිරිසල්ලි නැති හින්දා. ඒ කිරිසල්ලි අරන් දෙන්න මහන්සි වුණ නිවුස් ෆස්ට් එකේ නැන්දලා මාමලාට ගොඩක් ස්තුතියි. කොටහේන ප්‍රදේශයේ පුද්ගල ඝාතනයකට වරදකරුවන් වූ එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළා. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු AR හේයන්තුඩුව මහතා විසින් අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොටහේන ප්‍රදේශයේ පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබුණේ 2001 වර්ෂයේ ඔක්තෝබර් 18 වෙනිදායි. දැන් තවත් ප්‍රවෘත්ති කිහිපයක් ලොහුණින්. පොළොන්නරුව මින්නේරිය ප්‍රදේශයේ අතුරු මාර්ගයක තිබී අතහැරගේ අතුරුපැදියක් අද පෙරවරුවේ පොලිස් භාරයට ගෙන තිබෙනවා. යතුරුපැදිය ආසන්නයේ පාවහන් යුගලක් පොලු කිහිපයක් තිබී සොයා ගැනුණු අතර යතුරුපැදියේ පහර දීම් සිදු කළ බවට සලකුණු ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා. කොරණ මිල්ලෑව රබපතුයායේ අක්‍ර දහසක් රජයට පවරා ගැනීම හේතුවෙන් සිය රැකියා හිමිවීමේ අවධානමක් නැතු ඇති බව පවසමින් මතු සේවකී නද විරෝධතාවක නිරත වුණා. අනතුරුවම ස්ථානයට පැමිණි හොරණ ප්‍රාදේශීය ලේකම් කමල් පුෂ්පකුමාර මහතා සියලු පාර්ශ්ව සමග සාකච්ඡාවක් ලබා දෙන බවට පොරොන්දු වීමෙන් පසු පිරිස විසිර ගියා. කළුතර බෝධිය, කළුතර විද්‍යාලය හා කළුතර බාලිකා විද්‍යාලයේ නිර්මාතෘ ශ්‍රීමත් රිචඩ් සොයිසාමතුමාගේ 121 වන ජන්මදින සමරුව වෙනුවෙන් කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් අද දවස පුරා කළුතර විද්‍යාලයේදී පැවැත්වුණා. බොරලන්ද ස්වර්ණහංස විද්‍යාලයේ මෙවර 5 වැනි ශිෂ්‍යත්ව විභාගයේ සමත් වූ ළමුන් 20 දෙනෙකුට ත්‍යාග සහ සාතික පත් ප්‍රදානය සිදු කෙරුණා. වැලිමඩ කොට්ටාශයේ හොඳම විදුහල්පති ලෙස මෙවර සම්මානයට පාත්‍ර වූ විද්‍යාලීය විදුහල්පති වසන්ත චන්ද්‍රකුමාර මහතාද මෙහිදී යෙගීමට ලක් වුණා. මතර මැදිහිටියේ බටහිර ප්‍රදේශයේ සුබසාධක සමිතියට පුටුතොගයක් අද පරිත්‍යාග කෙරුණේ දකුණු පළාත් සභා මන්ත්‍රී පසඳ යාපාබේ වර්ධන මහතාගේ මූල්‍යදායකත්වයෙන්. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනීය අභියෝග ජයගනිමින් ගුණාත්මක වෙනසක් ඇති කිරීමේ අරමුණින් සංවිධානය කළ සමන්ත්‍රණ මාලාවක් ඊයේ සහ අද හවරණදී පැවැත්වුණා. මීට මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාලවල උපකුලපතිවරු, පිටාධිපතිවරු හා උසස් අධ්‍යාපන ශ්‍රේෂ්ත්‍රයේ නිලධාරීන්ෙක් ව සිටියා. කොළඹ රාජකීය විද්‍යාලය වයස අවුරුදු 19න් පහළ සමස්ත ලංකා පාසල් පැසිපන්දු තරගාවලියේ ඒ කුටසේ ශූරතාව අද දිනාගත්තා. ඔවුන් හමුවේ අවසන් මහා තරගයේදී ලකුණු 48ට 33ක් ලෙස පරාජයට පත් වුණේ මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලයයි. තරගය කොළඹ හෙන්රි පේත්‍රිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ඒ සමගි නිවුස් ෆස්ට් රාත්‍රී 10 ප්‍රධාන ප්‍රතිප්‍රකාශය අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.